මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් සම්පූර්ණ විස්තරය එසන පුවත් මගින්. වයස අවුරුදු 12ට වැඩි දිගු කාලීන රෝග සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වෙනිදා සිට ෆයිසර් එන්නත ලබා දීමට නියමිතය. ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සඳහන් කළේ රජයේ රෝහල්වලදී දරුවන්ට අදාළ එන්නත ලබා දීමට කටයුතු කරන බවයි. මෙතෙක් ගෝලීය වශයෙන් වයස අවුරුදු 12 ඉක්ම වූ වයස් කාණ්ඩ සඳහා ලබා දීමට නිර්දේශ කර ඇත්තේ ෆයිසර් එන්නත පමණයි. මේ අතර නව කොරෝනා ආසාදිතයන් 2802 දෙනෙකු ඊයේ හමුවීමත් සමග මෙරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 483,280ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දහවෙනිදා සිදු තවත් කොරෝනා ආසාද මරණ 157ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇත. ඊට පිරිම් පුද්ගලයන් 70ක් සහ කාන්තාවන් 87 දෙනෙකු ඇතුළත් වේ.